අපි දන්න දේ තමයි රටක් අර්බුදයට ගියාම ඒ අර්බුදකාරී තත්ත්වයේ සිට ගොඩ එනවා කියන එක ටිකක් දිගු කාලිනවා. අපි මේක හොදකලා සිද්ධියක් විදිහට ගන්න බෑ. මේක ඒ කියන්නේ මුළු ලෝකෙම එකවර ඇති වුණු අර්බුදයක්. දැන් අපි හිතමු රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඒ රාජාසන කතාවට ආරම්භ කරපු කතාවට ඒක විවේචනය කරනවා නම් එතන තියෙන්නෙපා නැවත සැරයක් නෑ ඔය කියන එක වැරදි මේකයි කරන්න ඕනේ කියලා. ඒක ආවෙ නැහැ. අපි ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්නවා. හරි ක්‍රෙඩිට් කාඩ් එකක් අරගෙන ඒ ක්‍රෙඩිට් කාඩ් එකේ ගෙවීම එන්නේ දවස් 50 හරි වගේ තියෙනවනේ. ඒතර අපි වියදම් කරා ඒ දවස් 50 තුල. වියදම් කරලා අපි ගෙවන වෙලාව වෙනකොට අපි දැනගෙන හිටියනම් ගෙවන්නේ කොහොමද? අන්න ඒක තමයි. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ 2010 15 කියන්නේ ඒ කියන්නේ මම කියන්නේ ක්‍රෙඩිට් කාඩ් එකේ ග්‍රේස් පීරියඩ් එක කියන්නේ. ගෙවන එක පටන් ගන්න 2005. දැන් ඔය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඒ වියදම් කිරීම අවිදමු අයට ගත්තට කමක් නැහැ. රිටර්න් එකක් කියන දේවල් බලලා නෙවෙයි කළේ. මම කියන්නේ ඒ වෙලාවේ දැන් ඔය දන්න කියන මහලොකු ප්‍රඥෝනේ අර්ශසිල්ලලා ඒක විරුද්ධ වෙන්නේ. විරුද්ධ වෙන්නේ. ඉතින් මම කියන්නේ ඒකයි දැන් මේ සිදුවීම උණයෙන් පස්සේ ඒක මතින් දේශපාලනය කිරීම හැර එතනින් එහා ගිවිචනක් තිබුණේ නැහැ. පසුගිය දවසක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ රාජාසන කතාව පැවැත්වුවා. මේ රාජාසන කතාවට ප්‍රතිපක්ෂ මන්ත්‍රීවරු විවිධ විවේචන එල්ල කරා. මෙන්න මේ විවේචනයන්ගේ අන්තර්ගතය පිළිබඳ අදහස මොකක්ද? ඔව් මමත් දැක්ක දැන් රාජාසන කතාවෙන් මූලික වශයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වේ දැනට ලංකාවේ ඒ කියන්නේ අපි ගත්තොත් එම ආර්ථිකයේ පවතින තත්ත්වය. ඔහු විග්‍රහ කරා 2000 ඔහු බාර ගන්න අවස්ථාවේ පැවති තත්ත්වයක් මේ වෙද්දි ඔහු අත්පත් කරගත්ත සීමාවන් අපි කියමුකෝ මේ එක සීමාවන් කියමුකෝ එමුණත් අත්පත් කරගත් ජයග්‍රහණ කියනට වඩා මම හිතන්නේ සීමාවන් කිව්වොත් හරි අර මොකද්ද එක කතාවක් තියෙන අර මේ චීන කතන්දරයක් තියෙනවා මේ 1000 miles start with a single step කියලා. එතකොට අපිට යන්න තියෙන දුර ඒ කතාවේ සාරය ගත්තොත් යන්න තියෙන දුර ඉතා බොහෝයි. හැබැයි අපිට පටන් ගන්න වෙලා තියෙන්නේ ඒ කියන්නේ කුඩා පියවරකින්. ඒ කියන්නේ අපි දැන් ගත්තොත් එහෙම රටේ සමස්තයක් විදිහට ගත්තාම 60% වගේ පිරිසක් නව ඒ කියන්නේ දුප්පත්කම කියන මට්ටමට වැටලා තියෙනවා. එතකොට තවත් ප්‍රමාණයක් අපි ගත්තොත් එහෙම සෞඛ්‍ය වශයෙන් ඒ කියන්නේ අර අපි ගන්නේ වල්නරබල් පත් වෙලා තියෙනවා. එඩියුකේෂන් සම්බන්ධ මිනිසුන්ට තියෙන වියදම් කරන්න තියෙන යම් යම් සීමාවන් පැනවිලා තියෙනවා. මොකද ඒ හැමෝගෙම ආර්ථිකය පහුගිය අවුරුදු දෙක නැත්තම් තුන ඇතුළත හැකිලුණා. ඒ කියන්නේ හැමෝගෙම ඒ කියන්නේ හැම මේ කණ්ඩායමකම. ඒක අනිත් එක තමයි බදු ගත්තත් අලුතෙන් ඒ කියන්නේ රුපියල් 100 පවහා බද්දට යටත් වුණා. විදුලි බිල වැඩි වුණා. එතකොට ඒ වගේ අපිට තිබුණු ඒ කියන්නේ අපිට ජය ගැනීමට අපිට ළඟා කර ගැනීමට තියෙන ඉලක්ක ඉතාම කෙටි කාලිනව අත්පත් කරගන්න බෑ. මොකද අපි දන්න දේ තමයි රටක් අර්බුදයට ගියාම ඒ අර්බුදකාරී තත්ත්වයේ සිට ගොඩ එනවා කියන එක ටිකක් දිගු කාලින වැඩක්. කියන උදාහරණයක් විදිහට කිව්වොත් අපිට ගයක් එක පැය ගණනකින් ගිනි තියලා ඉවර කරන්න පුළුවන්. හැබැයි ගයක් ආපහු ගොඩනගනවා කියන එක ඒක සෑහෙන කාලයක් යන වැඩක්. ඒකට මේ ආර්ථික අර්බුදයත් එහෙමයි. දැන් අපි ගත්තොත් 1930 වගේ ඇති වුණ ඒ ආර්ථික අර්බුදේ අවසානයේ ඉවර වුණේ ලෝක යුද්ධයකින්. ඒක මේක ගත්තොත් අපි මේක හොදකලා සිද්ධියක් විදිහට ගන්න බෑ. මේක ඒ කියන්නේ මුළු ලෝකෙම එකවර ඇති වුණු අර්බුදයක්. හරි අපි දන්න විදිහට ලෝකාර්ථිකයත් 3%කින් ඇකිලුණා. හරි ලෝකේ දියුණුම රටවල් 10 ගත්තත් ඒ යම් යම් ඒ කියන්නේ සීමා සහිත ඒ කියන්නේ අපි කියන ඒ පහසුකම් වල අඩුවීමක් වුණා. හරි මේ කර්මාන්ත වැහුණා. එතකොට ඒ කියන්නේ සමහර අපි ගත්තොත් සේවාර්ථිකේ ගොඩක් ඇතුළුණා. මොකද අපි දන්නවා 50ක් 60ක් ලෝකේ ඉන්නේ සේවාර්ථිකය තුළ. ඒ මොකද ඒ සේවා ලබා ගන්න නිර්මාණය අඩු නැහැ. ඒතකොට මේ වගේ ඒ කියන්නේ ලෝක මට්ටමින් ඇති වුණු අර්බුදයක්. මේ අර්බුදය තමයි ලංකාවටත් බලපෑවේ. සහ ලංකාවේ අර මිස් මැනේජ්මන්ට් සම්බන්ධයෙන්ම ගැටලු ටිකකුත් තිබුණා. ඒ ඔක්කොම එකතු වෙලා මේක අර එක මොහොතක ආවා මේ මූලික වශයෙන් මූලික ආනයනයන් වලටත් අවශ්‍ය අරමුදල් සපයා ගන්න බැරි මට්ටමට. අපි සංචාරක කර්මාන්තයෙන් අපි ඩොලර් බිලියන 6ක් 5ක් 6ක් ගන්න ප්‍රමාණයක් ආවා. ඒක සම්පූර්ණයෙන් නැවතුණා. ඒ වගේ ආර්ථිකයේ විශාල මේකෙන් විශාල හැකීමක් වුණා. ඒතරේ ඒ හැකීම තමයි දැන් ටිකින් ටික ලියන්න පටන් ගන්න තියෙන්නේ.
ඒක අමාරු කාර්යයක්. සහ අනිත් එක තව එකක් කියන්න ඕන අපේ රටේ මේ ඇති වුණ අර්බුදය සම්බන්ධව ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ලංකාවේ ඇතුලේ හරි සංවාදයක් ගියෙත් නැහැ. අපනම් සංවාද තිබුණාම මොකද කියන්නේ ඒක තිබුණේ මේ ප්‍රබුද්ධ මට්ටමේ සංවාදයක්. ඒ කියන්නේ අපි ගත්තොත් ඒ ප්‍රබුද්ධ කියන්නේ අපි ගත්තොත් එහෙම ලංකාවේ ගත්තොත් 10000ක වගේ ප්‍රමාණයක් තමයි අර ගැඹුරු සංවාදයක හිටියේ. අනිත් අය එහෙම හිටියේ නැහැ. අනිත් අය ඔක්කොම අර මේ ජනප්‍රියවාදී කතායකට තමයි තිබුණේ. හරි. දැන් එතකොට දැන් ඔය ආපු විචනය ගැන කිව්වොත් මූලික වශයෙන්ම ওই විචනය يعني කණ්ඩායම් ගණනාවකින් ආව එකක් තමයි ප්‍රධාන විපක්ෂ නායක ප්‍රමුඛ කණ්ඩායම. ඒ වගේම පොහොට්ටු ඒ පක්ෂයෙන් කැඩිලා ගිය කණ්ඩායම්. එතකොට සහ අනිත් එක ජනතා විමුක්ති පෙරමුණේ මේ හරණියා මුරසූරි මැතිනේ තමයි වෙලා හිටියේ. ඒ ආපු ඒ වගේත් මම දැකපු දේ තමයි දැන් අපි හිතමු රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඒ රාජාසන කතාව ඒ කරපුණත කතාවට ආරම්භ කරපු කතාවට ඒ පැත්තෙන් ආවේ නැ මේ අපි ගත්තොත් එහෙම يعني ඒක විවේචනය කරනවා නම් එතන තියෙන්න eBay නැවත සැරයක් නැ ඔය කියන එක වැරදි මේකයි කරන්න ඕනේ කියලා ඒක ඒක ආවේ නැ දැන් අපි ගත්තොත් එහෙම දේශීය ණය ප්‍රතිయోగගත කරනවා කියමුකෝ දැන් දේශීය ණය ප්‍රතිయోగගත කිරීම රනිල් වික්‍රමසිංහ මහත්තයා කරපු විදිය වැරදි නම් ඒ පැත්තෙන් එන්න ඕනේ ඒ කරන්නේ කොහොමද කියලා හරි අපි විදේශීය ණය ප්‍රතිయోగගත කිරීම වැරදි නම් ඒ පැත්තෙන් ඉන්න ඕනේ. හරි. ඒක බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා ඒ කියන්නේ EPF එකට බරක් තැබීම වැරදි නම් ඒ පැත්තෙන් ඉන්න ඕනේ බැංකු පද්ධතිය ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. එහෙම එකක් ආවේ නැහැ. සහ මම දැක්ක තව එකක් තමයි මේ තව ආපු විවේචනයක් තමයි ඒ කියන්නේ වැඩිම අපි ගත්තොත් එහෙම කියලා සවරින් බොන්ඩ්ස් අරන් තියෙන රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා. ඒකට මම මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ සවරින් බොන්ඩ්ස් ගත්තේ ඇයි? අපි ගත්ත 2000 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 2015 වෙනකොට ඒ ගත්ත ඒ දක්වා ගත්ත ණය ගෙවන්න පටන් ගන්න 2015 ඉඳන්. ඒතොර ඒ ණය පියවීම සඳහා ඒ වාණිජ පොලියට ගත්තේ මේක කියන්න මොන දෙයක් වාණිජ පොලියට ගත්ත ණය පියවීම සඳහා අපිට වෙන තැන්වලින් ණය ගන්න බෑ. ඒ කියන්නේ දැන් සමහර අහන රනිල් වික්‍රමසිංහ මොකටද ගත්තේ කියලා පැරිස් ක්ලබ් එකෙන් ගන්නත් බෑ. IMF එකෙන් ගන්නත් බෑ. ඒ කියන්නේ IMF එකෙන් ගන්නත් බෑ. ඒතොර ගන්න අපිට තියෙන එකම දේ තමයි සවරින් බොන්ඩ්ස්. ඉතින් එතනට තමයි මේ රට තල්ලු වෙලා ගියේ. ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයා නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද ඒ කියන්නේ ඒක ඇල්ල ආවේ නැහැ. කියන්නේ පොහොට්ටුව පැත්තෙන් ආපු විවේචනය තුළ අපි දැක්කේ නැහැ ඒ ණය ගෙවීම කියන එක. ඒ කියන්නේ මෙන්න මේ උදාහරණයක් උද තේරුම් ගැනීම පිණිස අපි ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්නවා. හරි ක්‍රෙඩිට් කාඩ් එකක් අරගෙන අපිට ගෙවන්න එන්නේ මාසෙකින් විතර ඒ කියන්නේ මේ ක්‍රෙඩිට් කාඩ් එකේ ගෙවීම එන්නේ දවස් 50 වගේ තියෙනවනේ. ඒතර අපි වියදම් කරා ඒ දවස් 50 තුල. වියදම් කරලා අපි ගෙවන වෙලාව වෙනකොට අපි දැනගෙන හිටියනම් ගෙවන්නේ කොහොමද කියලා. අන්න ඒක තමයි කියන්නේ මහින්ද රාජපක්ෂ 2010 15 කියන්නේ ඒ කියන්නේ මම කියන්නේ ක්‍රෙඩිට් කාඩ් එකේ ග්‍රේස් පීරියඩ් එක කියලා. ගෙවන එක පටන් ගන්න 2015. එතන තමයි අර්බුදය. ඒ නිසා මම කියන්නේ මේ විවේචනය තුල මේ ගොඩනැගීම කියන එක තිබුණ නැහැ කියන එක තමයි මට මූලික වශයෙන්ම කියන්න තියෙන්නේ. දැන් ඒකට එකතු කිරීමක් හැටියට කිව්වොත් දැන් ඔය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඒ වියදම් කිරීම අපි හිතමු ණයට ගත්තට කමක් නැහැ රිටර්න් එකක් කියන දේවල් බලලා නෙවෙයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ ගත්තයා ගොඩක් ගත්ත ව්‍යාපෘති වල ඒකයි මේ ණය වැඩි වෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම දැන් හයිවේ වගේ ඒවා ඉන්කම් එකක් එනවා. දැන් කිසි විදිහකට එනවා. දැන් ඉතුරු දැන් අපි ගත්තොත් හම්බන්තොට වැඩේ ඒකට කල්පනා කරලා තිබුණ නැහැ මේ කොහොමද මේකේ සල්ලි පියවන්නේ මේකෙන් ආදායම ලබා ගන්න. ඒතර අතන හම්බන්තොට අන්තර්ජාතික මේ 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 සම්බන්ධ ශාලාවක් හැදුවා විශාල. ගුවන්තොට ඒතර හැදුවා. ගුවන්තොට කොලක් හැදුවා. රිටර්න් එක කියන්නේ අර ණය ගත්තර කමන්නේ නැහැ. සමහරු කියන්නේ මේ ණය ගැනීම නරකයි කියලා. ණය ගත්තර කමන්නේ නැහැ. ණය අදාළ කළා දාන ප්‍රොජෙක්ට්ස් අර දෙකක් තියෙනවා. එකක් තමයි රැකියා උත්පාදනය වෙන ඒවට සල්ලි දානවා නම් වඩා හොඳයි. ඒතර ඉකොනොමි එක එක්ස්පෑන්ඩ් වෙනවා. එහෙම නැත්නම් රිටර්න් එකක් එනවා. ඔය අන්ත දෙකටම නොගිහින් අර පරිභෝජනය සඳහා නම් අපි මුදල් වියදම් කරේ. එතකොට තමයි ඔය තත්ත්වය එන්නේ. අපිට ඔය ආව තත්ත්වය එන්නේ ඒක. හැබැයි ඒක ඔය කිව්ව කාරණා ටික අපි මම හිතන්නේ විපුලයිමා මේ දැන් කිව්ව කාරණා කොයිම වෙලාවකවත් අපි දැකලා නැහැ ඔය විද්‍යාඥයන්ගෙන්. ඒ කියන්නේ දැන් අනු කුමාර හරි කවුරු හරි දැන් ඔක අපි මේ කියන විධිමත් කිව්වනේ ඉකොනොමි එක ගැන. මේගොල්ලෝ හැම වෙලාවම මේ ඔය කරුණුවේ ඇත්ත නොකිය හැම වෙලාවම දේශපාලන මේ ආර්ථික ගැටලු ටික සංස්කෘතික ගැටලු බවට පත් කරනවා. ඒ කියන්නේ මෙයා කෝට් එකක් ඇඳලා ඉන්නවා නේ වගේ රනිල් වික්‍රමසිංහගේ බෙන්ස් එක ලක්ෂ 3000යි කියනවා. හැබැයි අපි මේ කිව්ව කාරණා ටික කිව්වනම් මොකද වෙන්නේ? එමනම් මිනිස්සු සාමාන්‍ය මිනිස්සුන්ටත් යනවා අපිට අපිට කියනට වඩා යනවා නේ එතකොට. එහෙම කියන්නේ නැහැ. ඒගොල්ලන් අන්දනවා. හේතුව මට තේරෙන්නේ නැහැ අයි කියලා. ඒ කියන්නේ
කරුණු මේ සත්‍යයන් වලින් ඒගොල්ල වසන් වෙනවා කියන එකයි කියන්නේ. සතව පොඩ්ඩක් එකතු කරන්න ඕනේ ජීවිතය කියමකටම දැන් ඔය මහා දැන් විශාල වශයෙන් මහා මාර්ග පද්ධතියක් හැදුවානේ. දැන් ඔය මහා මාර්ග පද්ධතිය හැදුවට වැඩක් නැහැ. ඒක අපි අරගෙන තියෙන්නේ ඒ කියන්නේ විශාල වශයෙන් වාණිජ පොලියට අරන් අපි චීනයේ එක්සිම් බැංකුවෙන් වෙන්න පුළුවන් අරගෙන හැදුවට වැඩක් වෙන්නේ නැහැ. මොකද මේ ඒ වයින් රිටර්න් එකක් නැහැ. හරි දැන් මහා මාර්ග හදන එක හොඳයි. දැන් අපි මහින්ද රාජපක්ෂ මහත්තයා කියන මෙච්චර පාලම් ප්‍රමාණයක් අරගෙන මෙච්චර හැදුවයි කියලා. හැදුවයි කියලා ඒ ඒ ඒ හදන්න ගිය මුදල අපිට ආයෙන්නේ නැහැ. ඒ කියන්නේ මම උදාහරණයක් විදිහට කිව්වොත් අපි ලොකු මුදලක් වියදම් කරලා ලොකු ගොඩනැගිල්ලක් හදනවා. හැබැයි ඒ ගොඩනැගිල්ල හැදුවට වැඩක් නැහැ. ඒ හදන කාලේ ගමේ මිනිස්සුන්ට බාසුන් නෙලට රස්සා තියෙනවා. හරි එතකොට මේ ඔය මේ කියන්නේ වෑන් වලින් මිනිස්සු ගෙනල්ලා එතන නවත් බාන්න පුළුවන්. ඒ හරි බත්තකට හදලා විකුණන්න පුළුවන්. ඒ වගේ කුඩා ආර්ථිකයක් ඒ ණය ගත්ත වෙලාවේ ඒ ගොඩනැගිල්ල හදනකන් තියෙනවා. හැබැයි හැදුවයින් පස්සේ මොකද වෙන්නේ? ඒක ප්‍රයෝජනෙට ගන්න බැරි නම් මොකද වෙන්නේ? එක්ක ගොඩනැගිල්ල විකුණන්න ඕනේ. එහෙම නැත්නම් අර ණය ගෙවන්න ඕනේ. මොකද අපි ණයට අරන් නැති ඉතින් ණය ගෙවන්නේ කොහොමද? හොඳ උදාහරණයක් විදිහට ගත්තොත් ඔය හයිවේ හදනකොට සහ මහා මාර්ග හදනකොට ලංකාවේ ගොඩක් මිනිස්සු කුඹුරු වැඩ කරේ නැහැ. මොකද අර පාරවල් වාහන නවත්තන බෝඩ් එකේම අල්ලන්න දිනවනේ. ඒව කර හිටියා. සා අවුරුදු 3ක් විතර ගියාට පස්සේ ඒක ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එක ඉවරයි. මොකද්ද කරන්නේ මිනිස්සු? මිනිසුන්ට කරන්න දෙයක් නැහැ. ඉතින් මම කියන්නේ ඒ කියන්නේ ඒ මුළු සමස්තයම කතා කරන්නේ. දැන් ඒතකොට ඔය 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 ආණ්ඩුව ඔය වගේ අවදානම් ආයෝජනය කරනකොට ජනතා විමුක්ති පෙරමුණින් ආවේ නැන්නේ විරෝධයක්. හරි එතකොට එහෙම නැත්තම් දැන් මම කියන්නේ ඒකයි මේ කියන්නේ දැන් අපි කුහක වෙන්න ඕනේ නැහනේ. දැන් බදු අඩු කරනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා 8ට ගෙන්නකොට වැට් එක කවුරුත් විරුද්ධ වුණාද කියන්නේකෝ? ඔය ඔය දේශපාලන පක්ෂවල ඉන්නේ කිසිම කෙනෙක් විරුද්ධ වුණ නැහැ. හරි ආයිට් එක හොඳයි. ඒක විවේචනය කරන්නේ. මම කියන්නේ ඒ වෙලාවේ දැන් ඔය දන්න කියන මහලොකු ප්‍රඥෝණේ අර්ශසිල්ලලා ඒකල විරුද්ධ වෙන්න බෑ. ඒක විරුද්ධ වෙන්නේ නැහැ. ඉතින් මම කියන්නේ ඒකයි. දැන් මේ සිදුවීම උණයෙන් පස්සේ ඒක මතින් දේශපාලනය කිරීම හැර එතනින් එහා විවේචනයක් තිබුණා. දැන් රනිල් කුමසිංහ මහත්තයා වුණත් දැන් ඔය කරන ක්‍රියාවලිය දිනවනේ. ඔය ක්‍රියාවලිය දැන් ඔය විවේචනය කරන්නේ මිනිස්සුන්ට අමාරුයි කියලානේ. මම එහෙම නෙවෙයි. දැන් මේක දිගු කාලීනව අපි මේ රට මේ ඉන්න තැනින් උඩට එන්න බෑ. එතකොට මොකද්ද කරන්නේ? ඒක නැත්තම් මොකද්ද කරන්නේ කියන එක එන්නේ නැහැ.